සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. එක්තරා විදේශීය රූපවාහිනී නාරිකාවක අවුරුදු 11-13 දක්වා වයස් කාණ්ඩයේ දරුවන්ට විශේෂ වැඩසටහන් මාලාවක් කළා. ඒකේ නම ස්පෙලිං බී. ඒක නැරඹීම ඉතා චමත්කාරජනක අත්දැකීමක් වුණා බොහෝ දෙනාට. ඒ වයස් කාණ්ඩයේ දරුවන් ඔවුන්ට ලැබෙන එක් එක් වචනයේ නිවැරදි අකුරු අනුපිළිවෙට කියන අපූර්ව බලා සිටින එක. සමහර හිතාගන්න බැරි තරම් අමාරු වචනවල පවා අකුරු ඔවුන් කිව්වා. බොහෝ දෙනෙක් දිගටම වැඩසටහන් මාලාව නැරඹුවා. තරංකරුවන් එක්කෙනෙක් පසුපස එක්කෙනා ඉවතට විසිවිලා අන්තිමේදී කවුද ඉතුරු වෙන්නේ කියලා බලාගන්න ඔවුන්ට උමනා වුණා. අවසානයේදී 13 හැවිරිදි කැතරින් තමයි ඉතුරු වුණේ. ඊළඟට ඇයත් ලෝක ශූරතාවත් අතර සිටගෙන සිටියේ එක වචනයක් පමණයි. ඇයට අවසාන වචනේ ලැබුණා. අකුරු මොනවද කියලා කියන්න. මද පැකිලීමකින් පස්සේ ඇය ඇයට ලැබුණු අවසාන වචනේ අකුරු නිවැරදිව ප්‍රකාශ කරමින් ජයග්‍රහණය ලබා ගත්තා. පැහැදිලිවම කැතරින්ට හැකියාව තිබුණා ඇයට ලැබුණු හැම වචනයකම අකුරු නිවැරදිව කියන්න. නමුත් බොහෝ විට විය හැකිව තිබෙන දේ නම් වචනයකට අදාළ අකුරු දැනගෙන සිටියත් ඒ වචනේ තේරුම නැත්නම් අර්ථය දැනගෙන නොසිටීමයි. ඒ වගේ තමයි ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදලිවන්තයන් විදියට දෙවන වහන්සේගේ වචනය, ඒ කියන්නේ ශුද්ධ බයිබලය දැනගෙන සිටීම ඉතා වැදගත් වෙනවා. නමුත් අපේ ඉලක්කය විය යුත්තේ පුළුවන් තරම් වචනය දැන ගැනීමට වඩා වචනය දැනගන්න ටික හරි තම ජීවිත තුළින් ක්‍රියාත්මක කරන්න කටයුතු කිරීමයි. මන්ද ක්‍රියා නැති ශරීරයෙන් මැරිලා කියනා වගේ ක්‍රියා නැති ඇදහිල්ලත් ක්‍රියා නැති වචනයත් හරියට බැලුවොත් ක්‍රියා නැති ඕනම දෙයක් මැරිලායි තියෙන්නේ. වචනය අපගේ ජීවිත තුළ ක්‍රියා කරනකොට තමයි අපගේ ඇදහිල්ලේ ගමන සඳහා අපව සන්නද්ධ කරනු ලබන්නේ. අපි දෙවැන්නාසික වචනය දැනගත් විට ගීතාවලිය 37:31 කියනවා එය අපිව ලිස්සන්ට නොවරින් බව. යෙරමියා 15:16 කියනවා එය අපේ ආත්මයේ කුසගින්න නිවන බව. සුද මතය 4:1-11 දක්වා සා එපිස 6:10-18 දක්වා කියනවා ඒ පරීක්ෂාන්ට මූණ දීම සඳහා අපට තිබෙන ප්‍රධාන ආයුධයක් බව. ඉතින් අපි අපේ ඉලක්කය දේවචනය දැනගැනීම සහ ක්‍රියාත්මක කිරීම බවට පත් කරගනිමු. එතකොට ජීවිතයේ අභියෝගවලට මූණ දෙනකොට ඕනෑම තත්ත්වයකට අප සූදානම්මයි සිටින්නේ. අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, ඔබ වහන්සේගේ වචනය දැනගැනීමටත් එසේ දැනගත් වචනය ක්‍රියාවෙහි යෙදවීමටත් අපට අවශ්‍ය ප්‍රඥාවත් මඟ පෙන්වීමත් ලබා දුනු මැනව. ආමෙන්.